දයේ මේ ඔබය එකතු ලස් සිටන්නේ එකලස් කිරීමේ ශිල්පිය ක්‍රම හා සම්බන්ධව තුංගන පරිච්චේදයත් එක්ක. ඔබට මතක ඇති පළමු පරිච්චේදයහ දෙවන පරිච්චේදේදී අපි විශේෂිත ඇලවීම් ක්‍රම මූට්ටු යෙදීම් ඒවගේ ලීවලට අදාළ මටු යදීම් ක්‍රම පිළිබඳව සාකච්චා කර. අපි මේ පරිච්චේදයේදී පැසමේ ශිල්පිය ක්‍රම එමන තං වල්ඩන් කිරීම පිළිබඳව සාකච්ා කරන්න බලාපොරත්තු වෙන. වෙෙල්ඩිින් රීම මොනවා සඳහාද කරන්නේ ඔබ දන්නවා දුුවපුතේ ලෝහ කොටස් එකනෙ එක සම්බන්ධ කරගන්නා ක්‍රමවේදයක්. අපට මේ ලෝහ කොටස් බොහෝ අවස්ථාවලදි අලවන්න බෙහේ. මේ ලෝහ කොටස් එකතු කරන්න ඔබ දන්නා එක් ක්‍රමවේ දෙයක් එතමයි රිවට් කිරීම මිටියම් කිරීම ලොහ කොටස් දෙයක්ක් ලෝහතහඩු දෙකක් සිදුරු කරලා ඒහර රිවට් ඇැනයක් මිටියම් ඇනයක්ක් කදලා කිරීම මටියම් කිරීම අපිට කරන්න පුළුවන්. ඒවගේම ලොහ තහඩු දෙකක් අරගන ඒ තහඩු දෙකහරා සුදුරක් විදලා ඒ තහඩු දෙකහරා නත්ටැන්බෝල් එකක් ඇන සහ මුරිච්චුවලා සම්බන්ධ කරන්න පුළුවන්. මේ සම්බන්ධ කිරීමේ ක්‍රම දෙකම ස්තීර සම්බන්ධ කිරීමක් නෙවී තාවකාලික. නමුත් මේ තහඩු දෙක අතරට කිසියම් වෙනත් මාධ්‍යක් යොදා. ඒවා එකිනෙ එක සම්බන්ධ කිරීමේ ක්‍රමවේදයකට අපි කියනවා පෑසීමේ ශිල්පිය ක්‍රම වෙල්ඩින් කිරීම. දෙ බොහෝ අවස්ථාවලදි මේ ක්‍රමය දුවපුතය අපට කරන්න පුළුවන් වෙන්නේ ලෝහ ද්‍රවවිය සඳහා මොන සඳහාද ලෝහ ද්‍රෞ්වය සඳහා තමයි මේ ක්‍රමය කරන්න පුළුවන් වෙන්නේ. ලොහ කොටස් එකලස් කිරීමේදී යොදාගැෙන ප්‍රචරිත ක්‍රමයක් ලෙස පෑස්සීම හඳුන්වාදිය හැක ඔන්න ප්‍රචලිත ක්‍රමයක් ලෙස අපිට කුමක් හඳුන්න පුළුවන්පු තේදේ පැස්සීම හඳන්වා දෙන්න පුළුවන්. මේ සඳහා අතර් ඇති කරන උෂ්නත්වය ප්‍රධාන සාධකයක් වයේ. ඒ අනුව පහ උෂ්්‍රත්තයටතේ හළ උෂ්නාතයටතේ කරන පෑසුම්ක්‍රම කීපයකි. දැම් මේවා කරන්න දුවේපුතේ මෙන්න මේ ආකාරයට ගත්තහම ලෝහතහඩු දෙකක් තියෙනවා කිය හිතන්න. මේ ලෝහතහඩු දෙක එකනෙ එක පාසා ගැනීම සඳහා, මෙන්න මේ ප්‍රදේශය ඉහල උෂ්ණත්වයකට යටත් කරනවා. මේ ඉහළ ප්‍රදේශෂ්නත්වයකට යටත් කරලා මෙන්න මේ ප්‍රදේශයට දානව ඇලවුම් ද්‍රව්යක් පාහන ද්‍රව්වයක්. ඉහලින් හෝ පහලින් දෙපසිං දාන්නත් පුළුවන්. ඒ පැස්සුම් ද්‍රව්්‍ය සමග, මේ ලෝහ කොටස් දෙක එකන තරමක උනුවීමක් සිදු වෙනවා ඉහල උෂ්නත්තවරදී ඒ උනුවෙලා ඒ දෙක එකනෙක ඇලීමක් බන්ධනයවීමක් තමයි මේ පැස්සුම් ක්‍රමයේදී සිදු කරන්නේ. එහිද අපිට සමහර ලොහො කොටස් ඉහල වෂ්ණත්වට රත් කරන්න වෙනවා උදාහර නැක්විදියට යකඩ වානේ මේ යකඩ වානය වගේ ද්‍රෞ්්‍ය ද්‍රව තත්ත්වයට ආසනෝශයෙන් පත්කරගන්න මුදුුවවෙන්න ඉහල උෂ්නත්යක් කවශ්වයෙනනවා. නමුත්දේපුතේ පිත්තල ඇලුමිනිියම් තඹ වගේ දේවල්ු. එයාට විශා උෂ්නත්වයක් හමෝතයා සම්පූර් ද්‍රෝභවට පත්තල නම්. එනිසායට තරම පහල උෂ්නත්වය තම අවශවයෙන්. එනිසා අපි මේ පෑසීමේ ශිල්පිය ක්‍රම මේ වගේ කතා කරනවා ඒවා පහල උෂ්ණත්වයට තේ සහ ඉහල උෂ්නත්තයට තේ සිදුවන ආකාරයට වර්ගී කරණය වෙනවා. මේ පැසිීම් මේ ආකාරයේ ප්‍රධාන වර්ගතුනකට බදෙනවා හොනද පුතේ මුරුදු පෑසීම shoulder මොකදපුතේ මුරුදු පෑස්සීම මෙහෙම නැත්තා shoulder දෙක දැඩි පෑසීම hard shoulder කම්වල් පෑසීම black ව මුරුදු පෑසීම shoulder දැඩි පෑසීම hard කම්වල් පෑසීම black Smith wel ඔවිදිහට වර්ගතුනකට බෙදෙනවා. අපි මේවා මොනවද වෙන්නේ. මේ සඳහා භාවිතා කරන ආයුදු උපකරන. පෑස්සුම් ද්‍රව්ිය මොනවාද යන්න කාරණාව අපි මෙහිදී අධ්‍යයනය කරමු. මේකොට සේතාම වැදගත් කොට සක්තුය පුතේ. ඔබ දන්නවා ඔබට එනවා විහගත රචා ප්‍රශ්පත්තරයක්, කුමක්දපුතේන්නේේ විහගත රජා ප්‍රශ්පත්රයක් මේ විහෝගත රජා ප්‍රශපත්තරයේදී සමහර විට එන්නේෙ හිස්තැන් වලට අදාලව හිස්තැන්දිලා හිස්තන පුරුවන්න තමයිෙන්. ඔබ අවට ප්‍රායුක ජීවිතයේ සිදුන ක්‍රියාකාර්කම ගැන තමයියහන්නේ අප උදාහරමයක් වෙදිට හිතමු ඔබට එනවා ගේට්ටුවක් නිර්මාණය කරන ක්‍රාදාමයක් පිළිබඳව. මේ ගේට්ුවේ ලෝහ කොටස් එකිනෙ එක සම්බන්ධ කර ගැනීම සඳහා විභාගෙ දියහානවා සුදුසු ක්‍රමයක්ය යෝජනා කරන්න. අන්න ඔබට මෙන මේ සුදුසුක්‍රමයක් කැනවබෝධි ඇති පෙන්නු මොකදද මේ කරන්නේ මොකදද මේ පැස්සුක් කරනය. ඒවගේ මේ ප්‍රශ් දිහාරුණු පුළුවන් මේ පැසුම් ක්‍රමයේදී භාවිතා කරන විශේෂ ප කරණ මොනවාද. මේ පැෑසුම් ක්‍රමය ඇතිවෙන වාසි අවාසි මොනවාද. ඒ වගේ මහන්න පුළුවන් මෙම පෑස්සුම් ක්‍රමය වෙනුවට භාවිතා කළ හැකි ආදේශක පෑස්සුම් ක්‍රමයක් නම් කරන්න කියලා. අන්න ඒ විදිහයේ ප්‍රශ්න රටාවන් තමයි ඔබට ඇහෙන්නේ.ඒවගේ පහුගිය අවුරුදු වලදී අහල තිබ සමහර අවස්ථාවලදී මේ පාස්සර ස්ථානයේ. ෂ්ත්තේ හෙල දමීම සඳහා භාවිතා කරනව දැල්ලා. ඔක්සි කාරක දැල් ඔක්සි හාරක දැල්ල. මේ ඔක්සි කාරක දල්ෙන් මොනවදරන්නේ ක්සි කාරක දැල්ලෙන් මොනවද වෙන්නේ උදාසීන දැල්ෙන් මොනවද වෙන්නේ අන්න ඒ විදිහයේ ප්‍රශ්තත්තු විභහගර නිර්මාණය කරා. මවබට මේ ප්‍රශ්ට පිළිබඳ අවධන යොමු කරන්නේ. ඔබ හිතන පුලන් මේ පාඩමික් අපට මොනවගේ ප්‍රශ්්‍රධහනය. මේ පාඩමෙන් අහන ප්‍රශ්ට රටාවන්. මේ පාඩ මේ අන්තර් ගතය පිළිබඳ දලා අදහසක් ලබාදීම සඳහ තමයි. පහෝග වුදුවල මේ අ සා තිබන වැනි ප්‍රශ්න කිහිපයක් කරහි ඔබේ අවධානය යොමු කරේ දැන අප ියමු මේ පැස්සුම් ක්‍රම පිළිබඳ වර්්‍යයනය කර පැසීම පිළිබඳ අපි අධ්‍යනය කරන මේ ආකාරයට එකනකට වෙනස් වු සමාන ලෝහ වර්ග දෙක් එම ලෝහයන්ට වඩා ද්‍රවාකෙන් අඩු ලෝහයක් පිරවුම් කූරක් නැස භාවිතා කර මෙන්න සමාන ලෝහ දෙකක් අවශ්‍යයි එකනෙකට ද්‍රව්‍යන් දෙක සමාන ලෝහ දෙකක් අවශ්‍යයි එව ලෝහයටවට ද්‍රවාංකය අඩු තාපයාහමේ අර මැදට පාහන ද්‍රව්වයේ මොකක් අවශ්‍ය වෙනවද ද්‍රවාංකය අඩුවෙන්ු ඉක්ම නි ද්‍රවබවට පත්වයෙන් ු ඉක්ම ද්‍රවභාට පත් කරගෙන මෙන් මේ ස්ථානයට යොදනවා අන්න යොදනවා ස්ථානයට ද යොදනවට මේ දෙක බදල එකනෙ එක සම්බදල සිටිනවා. න තත්වන ආර්ථ දැවීමට එකනකට වෙනස් වූ හෝ සමාන ලෝහ වර්ග දෙකක්. එම ලෝහන්ට වඩා ද්‍රවාංකය අඩුලෝහයක් පිරෝුම් කූරක් ලෙස භාවිතා කර තාපේට හෝ පීරණයට පත්කොට අන්න තාපේට ලක් කරන්නත් පුළුවන් පීරණයට පත් කරන්නත් පුළුවන්. මොකටද තාපයට ලක් කරන්නත් පුළුවන් පීරණයට පත් කරන්නත් පුළුවන් පත්කට පිරෝම්කූන පමණක් ද්‍රව කර එකනෙ එක සම්බන්ධ කිරීම පෑස්සීම නම්න්නේ. පිරවම් කූර ප්‍රමණක් ද්‍රවකර. පිරවම් කූර ප්‍රමණක් ද්‍රවකර මෙතිබට පිරවුම් කූර ප්‍රමණක් ද්‍රයිදයේ එකනෙකට සම්බන්ධ වෙනවා මෙන මේකට අපිකිෙනවා පෑස්සීම කියලා. දලාදහස මතක ත බාග. එකන එකට සමාන ලොහ දෙකක්. ඊට වඩා අද්‍රවාංකය අඩුලෝහයක් භාවිතා කර එය තාපේට හෝ පීරණයට ලක්කර ඒ පිරෝම් කර පමණක් ද්‍රවභවට පත්කර ඒ දෙන්න අතර මොනවකර ගැනීමද ඉයදීම. එහිද අපි තාපයක් යුදවා කියහිතන්න මෙතාපයොදනවා බන්සන් දැල්ලිින් උදාහරයක් විර මෙ දැල්ෙෙන් පිරෝම් කූර ද්‍රෝභවට පත්වනවා ද්‍රභාවට පත්ත අර සම්බන්ධ වන කොටස් දෙ අතරට යනවා. තාපය ඉවත් වූ සැනින් එය නැවතත් ගණ බවට පත්වනවා මේ ගණ බවට පත්වෙන්නේ අර ලෝහතහඩු දෙකම එකෙ එක ලංකර ගනිින් එලෝහ තහඩු දෙකම එකනක බැඳ තබා ගැනමින් එකනෙක ආකර්ශණය කර තබා ගනමින් මෙන මේ ක්‍රමයට අපි කියවා පැෑසීම මේ ක්‍රමේට කිය නමු මොකදපුදේ පෑසීම ඒද අපි කියනවා මුරුදු පෑස්සීම shoulderෝර දැඩි පෑස්සීමහාඩ shoulderෝරි මුරුදු පෑස්සීම සෝර දැඩි පෑසීම හාඩ ශෝටරි විදියට අපි මෙන්න මේ කොඩස් දෙක වර්ග වෙනවා. ද අපිබලහමේ ආකාරයට කුමක් ද පෑසුම් ක්‍රම වෙන්නේ ඇ මුරුදු පෑස්සීම සහ දැඩි පෑස්සීමට දාළ පෑස්ුම් ක්‍රම මොනොවද මේ විදිෙට වර්ග කිහිපයකට වෙනවා එකක් අපි කතා කරනවා විද්දුත් චාප පෑසීමෙක්්‍රික් ආකෝල්ඩම් බොහුලෝශෙන් භාවිත කර මේ පැසුම් ක්‍රම පළිබඳව දර්ගෝශයෙන් ඔබ සමඟ විස්තර වෙනවා ඔක්සිි ඇසිටලින් පෑසීම තිත් විද්‍යුත් පෑසීම පව තංටන් නිස්ක්‍රියවායු පැෑසීම ටිව, ලොහ නිස්ක්‍රියවායු පෑසීම මිගවින්, මොලොක් පොඩි පෑසීම, So soldiers කම්මල් පෑසීමෝ ව අපි මේ ක්‍රම පිළි බදව දැන්දුපති ඔබ සමක සාකච්ඡා කරමු. අපි දුපු එයනවා ුරුදු පෑසීම . මොකද මේ මුරුදු පැස්සීම කෙලකන්. මෙම ක්‍රමය තුනී ලෝහ තහඩු සන්ධ රීම සඳහා යොදා ගනී. තුනී වානයේ තහඩු තබ තහඩු හු ඒවායින් සකස් කර ඇති භාණ්ඩයක් කොටස් පැෑසීම සඳහා මුරුදු පෑස්සීම භාවිතාවේ. අපි අවට ජීවිතය තිබෙනවා ගණකම් තහු තුනී තහඩු ඉතාම තුනී තහඩු වලින් භාවිතා කරන, ර කාදන නිර්මාණය කරුව පකරණයක් එකලසක් මේ එක ලස්සට දැඩි උෂ්ණත්වයක් ලබා දුන්නොත්. ඇයි මේ උෂ්නත්වය ලබා දෙන්නේ පාහන ද්‍රව්වේ මැනැත්තම් පෑස්සු ද්‍රව්්‍යය උුණු කිරීමට. ඒ උනුකිරීමට ලබාදන තාපෙන් අර කුඩා අතහඩුව උනු වීගොස් ඒක ලසේ තිබෙන ගුණත්මක භාවේ නැතිවෙන්න පුුවන්. එනිසා උෂ්නත්ත හාරසිය පණහට වඩා අඩු පිරවුම් ද්‍රව්යක් තෝරාගෙනඒ පිරවුම් ද්‍රව්වය ද්‍රවී අර තහඩු දෙක කිසිදු හානියක් නොවී පෑසීම සිදු කරන්න පොළුවන්නම් අන්න අපි ඒ පැස්සුම් ක්‍රමයට භාවිතා කරනවා කොමක් කියලද මුරුදු පෑසුම් ක්‍රමය කියලා. මොනව සඳහාද මේ වානේ තහඩු සහත් අබතහඩු තුනවෙන් ඕනේ නමුත්ද වානයෙන තහඩුව ගණනකම් වෙනකොට මේ මුරදු පැස්සීමම් කමය භාවි කරන්න බෙහ සඳහා ශේෂ ක්‍රමයක් තිබෙනවා ඔබත් මේ හොට දන්න අපිෝ ඉදිරි ස් යිඩ්ල තාා කරු එමනම් මේ හාරසිය පණහාට වඩා අඩු උෂ්නත්වයේදී මේ ද්‍රව්වය උුණුවෙලා අර පුෂ් අතර ගෙන බැඳීමක් ඇති කරගන්න සමත්නම් මේ මුරුදු පෑසීමට මෙස හොඳම උදාහරණය විදි ර අපිට ගනපුලන් ඒයම් ඔබ දන්නවා ඊයම් අපාවට ජීවිතය බොහෝ අවස්ථාවලද ඔබගේ පරිපත සන්නය එක කැබලි කුඩා රැහැන් එක එක සම්බන්ධ කර ගැනීම සදා බෞත භාවිතා කරමින් මේ ඊයම් පාහන ද්‍රව්්‍ය භාවිතා කරමින් පැසීම කරනවා අන්න අපි ඒ ක්‍රමයට අපි කියන වා මොකක් කියලද මුරුදු පෑසීම ආසනශය උස්ෂ්නත්වක ක පපාඩන් කරගඩ වශ්‍ය නෑමයා සු වශයෙන් බදවශය හට ැඩ වෙනස් වන්නන පුළුව ආස වශයෙන් හාරසිය පණනාකට වඩා අඩු උෂ්ටත්වයක් මේ මුරුදු පෑසීම සඳහා භාවිතා කරනවා කියෙන කාරණාව අතකත බාගන්න ඉලො දැඩි පැහස්සීම හාඩ ෂෝරි එම දැඩි පැහසීම කියන වචනයම තියෙනවා අර පාහන ද්‍රව්වේ එන තම්පිරෝම් කූර සඳහ අවශ්‍ය උෂ්ණත්වය වැඩිවන්න ුණේ එවෂ්ටත්වය හාරසිය පණහා දාහ අතර පවතිනවා ආසන වශයෙන් පවතිනවා මිනිශය තගයක් අපට දෙන්න බැහැ ආසනශයෙන් පරාසයක් හාරසිය පන දහ අතර පරාසයක් එහිදී කියනවා දැඩිපෑසීම් කොටස් දෙකට බෙදී. එනම් ගරිදියන් පෑස්සීම අනිත්තක පිත්තල පෑස්සීම. සිල්ල සෝල්රිනන් බ්‍රසින් පිත්තල පෑසීම රිදියෙන් පැසිීම පිත්තල පෑසීමම්. කියල මේ දැඩිපෑසීම නැවත වර්ග දෙක්කට බෙදෙනවා මේ උෂ්නත්වය උෂ්නත්වය හාර්සිය පනාහිසර දහ අතරදරවාකයක් ඇති පිරෝම් කූරක් භාවිතා කර පෑසීම් කටුතු කිරීමේදී උදාහරණයක් විදිට නිවාස හා පිත්තල භාවිතා කරනු ඔන්න දැඩි පෑසීම නැවත වර්ගත එකඩබෙනවා රිදියෙන් පැෑසීම අනක මොකක්ද පිත්තල පෑසීම විදිර වර්ගත දෙ කඩබෙදරු එහිද කියනවා වෙෙල්ඩින් කිරීම සහ පෑසීමතර වෙනස්කම් දැ ඔබට වචන දෙකක් කෙනවා වෙල්ඩින් කරනවා පාස්සනවා කෙන වචන දෙකම් භාවිතාවටඕනේ මෙ දෙකම එකක්ද මෙ දෙකක්ද මෙ මෙවැනි ප්‍රශ්ස තමයි විභාගයේදී බොහෝ අවස්ථාවලදී විභාග පරීක්ෂකවරයා විභාගේ ප්‍රශ්පත්තරය නිර්මාණ කරන පුද්ගලය අමාජාරවරයා ඔබෙන් අහන්නේ. මෙවගේ සියුම් තැන් පරීක්ෂාවට භාජනය කරනවා ළමයට අවබෝධය තියෙනවාද. එ නම් වැටින් ෙදුව එපතේමකක්ද විශෂය පිළිබඳව ප්‍රායක ක්‍රියාකාරකම් පිලි බඳව අවබෝධය අපවට ජීවිතය සිදුවන ඉංජනේරු ක්‍රාකාරකම්පිලි බදව නිශ්්‍යත අවබෝධය මන අවබෝධයයි එයයි ඔබෙන් පරීක්ෂාවට භානය කරන්න. එන්සා ම විඩියෝ වෙදී මෑමැද හරි දිමානැවතත්මතකරව Eට පිළිබව ඉටි විශේදී තරමක අපහසුතාවයක් තිබෙනවා ඒ සාමාර්ථයක්වාර්තා කරන්න. මේ ඒසා මාර්ථ වාර්තා කර දරුවක්ගේ මූලික ලක්‍ෂණය විදිහට ඇග ඕලෙල් ප්‍රතිඵලය විදහ දක්වරි නැහෙැ ඕලෙවල් සාමාන්‍ය ප්‍රතිඵලයක් තිබනත් ඔල් ඉහ ප්‍රතිඵලයක් තිබුරත් මේ ඒලවල් ඊට විෂය සිදුකරගෙන යන ක්‍රමවේදය. ආරම්භක දවසේ සිට අවසන් දවස දක්වා නෙවැරදි තියරි කරුණු අවබෝධයෙන් මනාසිහියෙන් ඒකායන අරමුණෙන් අධිෂ්ඨානෙන් කැපවීමෙන් නැවත නඇවත පාඩන්කිරීම ගණං හැදියව කියෙන සිදුකරසියු ක්‍රියාදාමය කරන. මානස කේකාග්‍රතාව තිබ දරුවා ත බොහෝ අවස්ථාවලේ සා මාර්ථයක් ලබා ගන්න. ඒදී ඔබට මේ ඔහුට මේ විශේදී අන්තර්ගත, විශාල සිද්ධාන්තකාරණා ප්‍රමාණයක් තනිව මතක තබාගන්න වෙනු. ඒ සිද්ාන්ත කාරණාවලින් ඉතාම කුඩා ප්‍රමාණයක් පමණයි විබහගේ දියහන්නේ. එහිදී මේ නිර්මාණය කර මහාචාරවරයා මේ පිළිබඳව නිවරදිම අවබෝධය බලාපොරොත්තුවවෙට ොහ අවස්ථාවලද දරුව එක්ට සහරනටMCQRූපේපරේ බහවරන ප්‍රශ් පත්තරයේේදී. ප්‍රශ් දෙක් උත්තර දෙක් එක වගේ පේන සලස්වනවා. උත්තර එක්ක ද හරි දෙක දහරි. දන්නවා පිතුරක් වැරදී කියලා. එක දහරි දෙක දහරදි එක දෙක අතරහු විචලනය වෙනවා කොඩා සිද්ධන්තකාරණාවක් නොමැතිබීමෙන්. එනිසා ප්‍රධාන වශයෙන් මා මේ ඩිපිනාලිකා වහරහා ඔබ ලබා දෙන මේ ස්ලයිඩ් වල මේ සිද්ධාන්තකාරණා බොහොමයක් අන්තර්ගත කරන බෙනවා ඉදිරි අනාගතයේදී ඔබට ලැබෙන මෙ වැනි අසීරුතා සංකීරණතා සැහැල්ලු කිරීම සඳහ එසා විශාල සිද්ධන්ත ප්‍රමාණයක් අන්තර්ගත කරමින් බට වන්නතු කිසිදු පන්තිකට සහභාග නොවී මෙ අහරහාම ඔබේ දැන මර්ධනය කරගන්න ඕන අපි අවස්ථාාව සලහදී තිබෙනවා එය අනිර්ාවරදිීව පිළිවරට මෙවා පරශිල්ය එකරන්න. වෙල්ඩින් කිරීම සඳහා එකම වර්ගක ලෝහ යොදා ගනිින්. පෑසීම සඳහා වෙනත්වර්ගොල යෝහල යොදාගත් හැක අන පලවෙනි වෙනස්කම. වෙෙල්ඩින් කරන්න එකම වර්ගේ ලෝහයක් වානේනවානේ. නමුත් පාස්සන්න පුළුවන් වෙනත්වර්ගොල ලෝහ දෙකක් පාසන්න පුළුවන් වෙල්ඩින් කරන්න එකයි පාසන්න පුළ වර්ග දෙකක් ප්‍රධාන වෙනස්කම. දෙවන වෙනස්කම වෙල්ඩින් කිරීමක දී සඳහා යොදාගන්නා ලෝහන් මුරුදු මොලොක් ස්වභාවයට පත් කළ යුතු නමුත් පැසීමේ දී ලෝහයන් මුරුදු මොලොක් ස්වභාවයට පත් කිරීම අනිවාර්ය නොවයි දැන් අපි ගමු ලෝහයක් වල්ඩින් කරනවා කියල් ක්වල්ඩින නබ දන්න අර විශාල ආලෝක දහරාවක් නිකුත්වන ආක්වල්ඩි එක අපි ද්‍රේී කතා කරනවා එවල්ඩිින් කිරීම. එහිදී මෙන්න මේ අපි කතා කරන ලද ලෝහපුෘෂ්ට දෙකට පිරවුම් කූරය වනවා. මේ පිරෝම්කූර එවලා මේ අධික උෂ්ණත්වයකට පත් කරනවා මේ සන්දය. මේ සන්දියදී පිරෝම්කූරත් ද්‍රභාවට පත්තනෝඒවගේම මේ ලෝහයත් මුරදුදුවීම සිතු වෙනවා අන්න එහලා තමයි යක වවෙල්ඩිින් එක එමනතා විදදුච්චාප වෙල්ඩිීම සිදු වන්නේ නොවත් පැස්සීමකදී එහම වන්න ඔ හ උනත් ප්‍රශ්ය නැවෙන්න පුළුවන්. පැස්සීමකදී අපි මේ භාවිතා කරන ලෝහයට කිසිදු වෙනසක් වන්නේ නහ ලෝහට කිසිදු වෙනසක් වන්නේ නැහැ අපි භාවිතා කරන මේ පෑස්සුන් ද්‍රව්ය තමයි මුරුදු වී උනුවීමේ සන්ධී අතරට ගමන් කරන්න. මේ දෙක ඒම උනත් ප්‍රශ්නයන් නැහෙයි. නමුත් ආක්වෙල්ඩින් එක කොමක් සදාව ද උදාහරයක් ද වල්ඩින් කිරීමක් සඳහ දාහරය ඇද මේ ලෝහ දෙක ප්‍රධාන ලෝහ දෙකත් මුරුදුවීම පඩිවර්යය. මල ඔබට පේනවා ශක්තිමක් බැඳීමක් ලැබෙන්න්නේ පැස්සීමේ දීද වැල්ඩින් කිරීමේද වල්ඩින් කිරීමේදී ලොහ දෙක මෙ එකින එකට බන්ධ බැඳත බාගන්න ඉශාල සම්බන්ධාවයක් දැඩි බැදීමක් ඇති. ශක්තිමන්තභාවයක් අවශ්‍යස්ථාන බොහෝමයක් සඳහා අපි පැසුම් ක්‍රමවලින් බැහැරට ගොස් වැල්්ඩින් කිරීම කර අවධානයම කරනවා මෙ දෙකක් එකක් නැබේ. එ වගේම සාමාන්‍ය එදනදා ජීවිතයේදී සිදුකරන ක්‍රාකාරකම් සඳහා අපි බොහෝ අවස්ථාවලදී දයපුතේ භාවිතා කරන්නේ මේ අපි කතා කරන පැසේමය ක්‍රමවලන්. කුමක් කියල තුන්වට සම්බඳතාවය වල්ඩින් කිරීම ස්තීර සම්බන්ධයක් වොන අතර පැස්ීමකදී ස්තීර බන්ධනයක් ඇති නොවේ මේවැල්ඩි එක ස්තීරයින් ගලවන්න බැහැ නමුත් මේ පැස්සීම අපට පුළුවන් මේ කොටස් කඩා ඉවත් කරලා මේ ලොහ දෙක වෙන් කරල්. මු සමහර අවස්ථාවලද මේ ප්‍රධාන ලෝහයට විම ගැලවීමේද පැස්සීම ගැලවීමේදී බාධාවක් ඇති වුනත් අපට තරමක් අසීරුවෙන් හෝ මේ ගලවයිවත්කාණට පුළුව නමුත් පැස්සීම මේ අපි කතා කර ස්තීර වෙල්ඩින් කමේදී ය ගලවයිවත් කරන කිසිේ හැකියාවක් නෑ ලෝහ කොටස් දෙකයි පෑසුන්රවයයි එකන එකන එක මුරුදු වී බැදී පවතින නිසාවෙන්. අපි කතා කරන පැස්සීම ැ අපි වැල්ඩින් කිරීම ගැන දලාදහසක් ආව අපි උලේ පැස්සීමට යමු මේ පැස්සීම ප්‍රධාන වර්ග දෙකයි බරුදු පෑසීම සහ දැඩි පැස්සීම මෙ මරුදු පෑසීමේ දී අපිදුව එපතේ කතා කරා උෂ්නත්ත පරාසය සැන්ිරංසක හාර්සිය පණහක පමණ රෙන්ජක්කට යනවනං පාහන ද්‍රෞ්වය එකට එකතු කරන ද්‍රව්යට අපිගෙන පාහන ද්‍රව්වේ හාර්සිය පනාක ටෙම්පරේච්චක මෙයාගේ ටෙම්පරේචක යනවා හාරසිය පනාා සෙන්ටගේට් සිට දාහක් වු වගේ සැන්ටගේට් පරාසයකට හාර්ශය පනාක සිට දාහක්කු වගේ පරස්සයකට ය නැවත වර්ග වෙනවා රිදිී පෑසීම සිිල්ල සෝල්්රන පිත්තල පැෑසීම බ්‍රේසින් විතිට නැත වර්ග දෙක්කට වෙනවා මකක්ද හ්‍රදී පෑස්සීම පිත්තල පැස්සීමදයට නැවත වර්ග දෙක්කට කාණ දෙ වර්ග වෙනවා අපි දැන් එෙනවා මුරුදු පෑස්සීමට බල මේ රදුද පැසේද මිකද වෙන්නේ. ඉලෙක්ට්‍රොනිික පරිපත කළස් කිරීමේද අපට මුරුදු පැසීමේ ක්‍රියාවලිය ඉතා වැදගත්වී. මේ සඳහා විදුලි පාහනයක් සහ පැස්සුම් ඊ යම් යොදාගත යුතුයි විදුලි පරිපතවල ඉෙක්ට්‍රොනිික උපාංග සර්කිට් පාසනවා කියෙන වචනය මේ සඳ බොහු අවස්ථාවලද දුවිපතයෝඔබත් මේ ක්‍රාකාරක කර බොහට ඉජනරු තාක්ෂණවිේදිගන ගෙන ගන බහුතරයක් දරුවන් සහිතව. බෞදතයක් සහ ඊ අම්ස්වල්පයක් ඔබල ගැති වර් කැබලි සන්නයක කැබලි පරිපතවලට සම්බන්ධ කර ගැනීම සඳහා මේ බෞතය අපි සොකට අව්ලෙට් එක්කට කෙවිනි පිටවානකට යොමු කරනවා යොමු කළ ස්විච්චක දෑමූ සැනින් මේ අපි කතා කරන විදුලි පාහනයේ බෞතයේ තුඩ අපි බෞද්තක කියලන කියන්නේ මේකට විදුලි පාහනයටට කියන බෞද්තක බෞද්තක තුදුට වඋනුවෙනවා ඒ වනුවන නිස්ථානයට ඊයම් ස්වල්පයක් යොමු කළවිට ඊයම් ද්‍රවභාවට පත්වනව මුරුදු වෙනවා. ය මුරදුවන ඊයම් පැසියුතු කොටස් දෙගළඟට එකතු කළවිට ඒ කොටස් දෙක බන්ධනය වෙලා නැවතත් ඊයම් ගණවීමෙන් මේ පෑසුම් සිදු වෙනවා. මේයට අපි කියනවා උරුදු පෑසීම සොෆ් සෝල්ටෙන් පෑස්සුම් ද්‍රව්්‍ය ලෙස අප භාවිතා කරනවා පැසීම සෝල්්‍රන්. වින් කිරීම වින් wel. එහිදී අප තාපයට භාජනය කරේ පෑසුන්ද්‍රව්්‍ය පමණයි. සන්නය කොටස් දෙක තාපයට භාජනය කරේ නැ එනිසාය පැස්සුම් ක්‍රමයක් එලකන් ඔබටේ හොඳට මත ඇති. එසේම පෑසීමේ ක්‍රියාවලිය නිවරදිව කළ යුතු වේ. නොමැති නම් පෑසියම වගින් සම්බන්ධ කර ස්ථානය විදුලමය වශයෙන් සහ. යාන්ත්‍රික වශයෙන්ශක්තිපත්යෝ නොවී විදුලේමය වශයෙන් සහ යාන්ත්‍රිකමය වශයෙන් මොකද මේ කියන කතාල් මෙන්න සන්න එක් කොටස් දෙක මෙන්න ඊලඟ සන්නය එක් කොටස මේ සන්නයි කොටස් දෙක මේ පැස්සුම් ද්‍රව්්‍ය භාවිතා කරමින් මෙන්න මේ මෙකෙනෙක සම්බන්ධ වෙන්න ඕනේ එහෙමුණම තමයි එය හරා විදුලේ ගමන් කරන්නේ ය අමර විදුලේ ගමන් කරන මේ පැසීම දුරලවනොත් යාන්ත්‍රික වශයෙන් ශක්තිමත් නෑ කුඩා නැවීමකදී කුඩා බෙන්ඩෙක්කදී මොනාවෙලා යන්න පුළුවන්න මේ කොටස් ගැලවිලා යන්න පුළුවන්. උඩා බෙන්ඩින් මූමන්ටක්කදී කුඩා ඇලවීමදී නැවීමකදී මොනාවල යන්න පුළුවන්න්න මේ ගැලවී න්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා අපි කියනවා විදුලිමය වශයෙන් සහ යාන්ත්‍රික වශශයෙන් මෙ මොනවීතුයිද දයපුතේ ශක්තිමත් විය යුතුයි කියලා විදුලේමය වශයෙන් සහ යාන්ත්‍රික වශයෙන් මෙ කුමක් විය යුතුද ශක්තිමත් විය යුතුයි පසුම් ඊයම් වනාද මේ ඊයම් කියල කිය මේට ඊයම් මිශ්‍ර ලෝහයකි මෙහිටින් යම් මිශ්‍රව අනුපාතය සහ ඊයම් හැට පහත් තිස් පහවේ මේ පෑසුම්ද්‍රව්යේ තියෙන ටන් ටින්න් කොච්චරක්තිනාද සට හැට පහක්. ඊයම් තියනසිට තිස්පාක් මේ මිශ්‍ර කරල තමයි පෑසුන්ද්‍රව්‍ය හදන්නේ. මිශ්‍රණය පෑසුන්ද්‍රව්යයි නමුත් වෙල පොලේ බහුණ ඇත්තේ හැට හතලිය හැට හතලියත් තියෙන පුළා මේ ප්‍රසතයඒවගේ හැට හතලිය දක්වා වෙන්නත් පුළුවන් ඔන්නය දෙක භාවිතා කරමින් තමයි මේ පෑස්සුන්ද්‍රවිය නිර්මාණය කරන්න තින් සහ වඳකතබගන්න දලවශයෙන් මේවා විශ්කම්භ කහිපයකින් වයර්රාකාරයට සකස් කර ඇත මේ ඔන්න හොම වයර් එකක් තමයි තියෙන තලපයක් පේෂ්ටකක් වොගේ තියන්නත් පුළුවන් මෙ ගුලියක් වගේ තියන්නත් පුළුවන් තලපයක් පේෂ්ටක් වගේ තියන්න පුළුව අයරැල්ලක් සන්නය කැල්ලක් විරට යන්නත්පලොතර ම මුරදු එ පෑස්සුන්ද්‍රවිය කූර බෞතරය යොමු කරපු ගමන් ඒවා ද්‍රෝභවට පත්තැන. මේ ක්‍රියාකාර්කම ඊටී කරන දරුවෙක්ට අමුත්වෙන් විස්තර කරයතුට නැහෙ. පැසුම් කරු ලබන ස්ථානය මත ඔක්සයිඩ බැදීමට වලක්වීමට අවශ්‍ය සසන්දයද මෙම වයර තුළම අන්තර්ගත කර ඇත. සසන්ය ස්‍යන්දය. සසන්දය ෆ්ලොක්ස් කියලා කියනවා ඔය සසන්ඳ සන්දය ෆ්ලක්ස් ඉංග්‍රීසි වචනය අපි බොහෝ වෙලාවට ඉංග්‍රීසි වචනයක් ඔට ලබා දෙෙනවා අප මෙහිදී පමණයි මේ සිංහලෙන් සාච්චා කරන්න අප ඉදිරිියයේ ද අනාගතයේ දී සල්ල ඉංග්‍රසි මාධ්‍යබවට පත්න සන්දිය ද්‍රෝවය. එකන්න පුතේ තාපයට බාජනයඋුණන ගමන් ඉහ උෂ්නතර බාජනය උුණන ගමන් මේ වගේ ඔක්සයිට හැදෙනවා මේ වගේ ලොහ කූර ලොහ කූරු දෙක මතටනේ මෙන්න මේ පෑසුන් ද්‍රවයවක්වෙෙන්වුන් එකතුවෙන්න ඕත්වෙන්නඋ. තො මේ පැෑසුම් ද්‍රව්‍ය තුළ තිබෙන් වන මේ පැසු මීයම් පමණයි. නමුත් උෂ්ටත්වය හමුවේ ඔක්සයිට් හැදන්න පුළුවන් ින් ඔොක්සයිට් ලඩ් ක්යි නොක්සයි් යි ඔක්සයි ඩාවොත් මේ පැසුම දුරල වෙනවා. එනිසා මේට අමතරව මේ ටන් ඊ අම්වලට අමතරව සන්ධයද්‍රාවය සසන්ධය ෆ්ලක්ස් එකතු කරනවා මේ ෆ්ලක්ස් බගින්වන කාරය තමයි ලොහ ඔක්සයිඩ් ඇතිවීමට බාධ ඇතිකරනවා. කුච්චර වැදගත්ද. මේ කාරණා සිද්ධාන්ත කාරණා ඉතාම නිවැරදිව ඔබ දුව පුතේ තේරුම් ගතය තුොයි. මේ අවබෝධය බලන කුච්ච කොපමන සිද්ධහන්ත ප්‍රමාණයක් ේතු අන්තර්ගතද. මෙ කොපමන ආකාරයෙන් උපමොන විදිහෙන්. ්ට බවට පත් කරමින් ඔබ බහගේ ද හන්න පුළුවන්න්න. මේට මුහුණ දිය යුතුයි මේට සූදනම් විය යුතුයි. මෙන්න ඒ අපි කතා කරන පෑස්ුම් කූරක් වයරයක් ආකාරයට. පැසු මීයම් වටට තියනවා සන්දිය ෆ්ලක්ස් එයාගේ කුහරය තුළන්තර් ගත කරලා මේ දෙක මුණු වෙනවා නක මුළරුවෙන ඇතවල සද ද්‍රවේද. ෆක් විතා කරන්නේ ඊයම්මල ඔක්සයිඩ ඇතිවෙන්න ඇ යොක්සයිට ඇතිවන්නේ ඔක්සයිඩ ඇතිවුණුත් පැස්සුම මොනාවෙන්නිසාද දුරලන්නනිසා. ඊයම් අවරේ ද්‍රයවන විට එඇතුළ ඇති සන්දය දියවීමෙන් පැසුව මත ආරක්ෂාව සලස්සයි. ඊයම් විශිෂයිතරව්‍ය බැවින් වර්තමානයේ ඊයම් භාවිතා නොකර තැනු පාසුම් ද්‍රව්‍යද භාවිතා කරයි. මෙවා ඊයම් ඉතාම ශරයට අහිතකරයි. නි සවර්තමානය මේ සඳහා විකල් පද්‍රවිය භාවිතා කරත් නමුත් අපි තාවත් බොහොම කටු සඳහා මේ යම් භාවිතා කරනවා යම් ඉතාම අහිත කර ද්‍රවයක් මිනිස් සිල්ුවට යම් විදුලි පාහනය බෞතයේ‍රක් සෝ අය විදුලි පාහනය කදද මේ පාහනයෙන් කරන්නේ බෞතය කියලා කියන්න මේ තම අපිට අවශ්‍යතාපය ලබා දෙනීය ද්‍රව බවට් පත්කිරීම සඳහා පෑසුම් ද්‍රවය මගින් පැසීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්යට තාපය ලබාදී ද්‍රවකරගත යුතුය තාපේදිල ද්‍රව කරන්නවා. දෙැෙතරම තාපය ලබාදිල ද්‍රවකරන විදිහේ මේ බෞතයට තාපය දන ප්‍රධානක්‍රම දෙකක් තියෙනවා. එතමයි දමිනිිකරයකින් රත් කිරීම බෞතයේ තුඩ දැල්ලකට අලනෝ රේ දැල්ලතිවට තාපයයේ මේ බෞතය තුඩ අවශෝෂණය කරගන්න විදුරය නැත්ත. විදුලට සම්බන්ධ කරාම එ කොයිල්ලෙ හරා දඟරය හරහා තාපය ගලාග හම එය ප්‍රත්වයට පටන්ගන්නවා තාපයට භාගනය වටවා. මේ සඳහා විදුලි පාහනය බෞද් භාවිතා කරයි මේ රිජුවම දෙසියතියක් මගින් ක්‍රියාකරවිය හැකිිය අන දෙසියතියක් වීම මගින් ක්‍රාකරවිය හැකි විදුලි පාහනය තුළ ඒතාපය ඉපදවීම සහ අවශ්‍ය නිකරෝම් කම්බි දංගරැක්වදා ඇත අන්න විදුලි පාහනය තුළ මකත්තියෙනවද නිකරෝම් කම්බිදඟරයක් තියනවා. මේ නිකරෝම් කම්ිදංගර හර හා ධාරාව ගලා යන විටදී. කුමක් වෙනවද එය අධික ප්‍රතිරෝධය නිසා තාපය ජනය එතාපේ තමයි බෞතේ තුඩ තුළ නැදී සිටින්නේ එතාපෙන් තමයි පාහන ද්‍රව්වේ වන ඊයම් ද්‍රව බව්ට පත් කරන්නේ. මෙම උපරණ අත අල්ලන කොටසහවත් මිට පලලාස්ටික් ලීවැනනි විදදුත් තාාප පරිවාරක දරාවයක් වවෙයිින්. මයාගේ මිටතිය මයාගේ මිට පරිවාරක මිටක් ඇයි පරිවාරක මිටක් අවශවෙන් තාපයෙන්න්නත් බෑ විදුලිය කාන්දුෙන්න්නත් බෑ තාප විදුලි දෙකම පරිවාරක වන්නඩෝඩ. නිික්‍රරෝම් කම්බිය ඇතුළ තියෙනවා නික්්‍රෝම් කම්බිය හර ධාරනට තාපේ ජන්නන්නේනවා ඒතාපය මේතුල්ට ගිහිල්ලා ඒතුොට තමයි රත්තවෙන්නේෙ. ර තමයි රත් අපිට මේක ටිකක් වෙලා ගහලතියාගත්හම මෙතාපේ අන්තර්ගත වෙනවා අපිට විනාඩි කිහිපයක් සඳහා එය භාවිතා කල හැකි නැවතතාවක් තුඩේත්තාපේට පරිසරයට ගලාගන ගිහාම අප කුමක්ද කරන්නේ නැවත මේ කෙවනි පිටවාට සම්බාධ කරන්න කෙවනිි පිටවාට නැවත සම්බන්ධ කරලා විදුරිධාරාව ලබා දුන්නාම එත්තා පේන කුමක් වෙනවද බෞතය හිස රත්වෙන්න්න පටන් ගන්න. නිකරෝම් දගරය මගින් රත්තුනු ලබන්නේ පාහනී තුරයි අන නිකරෝම එකින් රත්වෙෙන්නේ මෙන්න මේ තො තමයි ොඩට තමයි තාපේ ලබාද දවශවවෙෙන්. නමුත් මේ කොටසුතු රත් වෙනවා ඒකොටසුත් අපි අල්ලන්න බැහැයින්සයි තා පරිසංවෙන් ඕනේ තාපෙන් සරීර කොටස් පිලිසියන්න පුළුවන් ඉතා පරිස්සවෙන් මෙ පරිහරණය කරන්න ඕඩේ. පාහනය තුොඩ අවශ්‍යිතාවේ අඩුව විධ හැඩයොදා සකස් කර ඇත. තෑසිුබදන ස්ථාටයෙන්. පැස්සුේ පළල දිග ප්‍රමාණය කරල කාර්ය ප්‍රමාණය අනුව විවිධාකාර තුඩ සහිතව මේවා නිර්මාණය නම්. ය භාවිතා කරන්න කාර්විික ශෙල්පන් විශේෂල් පුද්ගලයන් ඒවා වර්ක වෙන අපිටඒ පිළි බදව සෙලබස්සක තුළ සාකච්ඡා කරන්න අදාරනය මෙ තාක්ෂණේ දිගන ගන්න දරුව ඉදිරි යනාගතයේ දී. මේ එක්කෙ කොටස වෘරතතිය නිපුනත්වයක් ලබනෝ බෝධාහරණයක් විරගන මේ පැසුම් කොට වැදගත්. මේ ියෝ දර රබන ඊට විශෂය ඉගනගන්න දරු ඉද නාාගත වැල්ඩස් ල වෙන්න පුළුවන්. වෙෙල්ඩ කෙනෙක් කියලා කියන්නේ ලොකෙතියෙන හොදරැකියාවක්. අධික වැට ලබන රැකියාවක් ක්ෂ අන්ඩ වෝට වෙෙල්ඩි කෙනන රන වතුර යටත් පාස්සනතියෙනවා. ලොෝකොටස්. මෙවැනි කාරණා කිමිදීම සමඟ සිදු කරන කාරණා ලෝක ඉහල අධික වැට් ලබන රැකී රක්සාා. මෙ මේ අධ්‍යන කරන ඔබට නිකං යන්න යන්න දෙන්නේේ රස්සාාවට එපිටි බදඳ විශේෂ. ලින් ක්‍රම පිබව හදාරන්න ඒහිද මේවා ඔබ දීර්ග වශයෙන් කොටසන්කොටස කොටස සන්කොසස් ්‍රාග රක්ෂලදී ඔබට හුරු කිරම් සිදුකරනමු. තර බලන්න එයා ඒ පුද්ගලෙක් සතුව මේ අපි ඊටි විෂයන් නිරදේශේදී මේ පැස්සුම කියලා කියන්නේ. ඒක කේක කොටසක පරිච්චේදයක් දළවශය නත කොට ඒ පරිච්චේදය තුළ වෙනම ෘතිය නිපුුණත්යක් සහිත පුද්ගලක්සික් නවා. කොච්ට පරාසයන්ද. කොච්චර සොයා ගනින්ම් ප්‍රමාණ තියෙනවා. එන්සමේ ඊටි විශෂය ගැඹරුයි පරාසය ලොකුයි අප විශෂනිර්දේසි කුඩා පාස ගන්නල අවබෝධ කරලා දෙනවා මියමියයයි මියමියයයි. ඔබේ විවාහගෙට අහන්නේ මේ තුඩ සාධන ද්‍රව්වේ වර්ග මොනවාද, මිශ්්‍ර අනුපාත මොනවාද, ලූහ වර්ග මොනද ද්‍රවාංගතාපාකයි වගේ බැරෑරුම් විදිහයට අන්නෙ නැහෙ. දලා අවබෝධයක් තමයි බලාපොරොද්දු වෙන බව තේරුම් අරගෙන මත තියාගෙන තියකර. තිබන්නේ නි තුඩල් මේ විධාකාර තුඩවල් සමරවස්ථල්දදි මෙමාරු කරන්න බොලුවන් විද හැඩතල්. විදුලි පාහනය සඳහා තුඩ තබ හෝ සැරමික් තුඩ වී තබවලටඩ සැරමෙක් තුඩු වඩා යෝග්‍ය වේ යට හේතුව තබ තුඩු භාවිතයේ දී ශයවී හැඩය වෙනස්ව වන නමුත් සැරමෙක් තුඩු එසේ වෙනස් වුවන බැවි. මේ විධාකාර ැ සැරමික් සහත් තබ මේ සඳහා බහුලු වශයෙන් භාවිතා කරනවා තබ වෙනස් වුනත් සෙරමික් වල. ෑැ කියන රනාවත් දලවශයෙන් මතකත ඇ එක ඔ විදුලි පාහනය රත්වම ප්‍රමාණය අනුව එහි ජවය මතරදා පවතිී යනුව තියක්කොට් හතලියයක් කොට් හැටක්කොට සියයක් කොට ආද ජව ප්‍රමාණයන්ගෙන් විදුලි පාහන ලබාගත් හැක විදුලි පාහනයක වොඩ් ගාන තිය වොට් ගාන අපි උදාහරවයක් විදරගම තිහක් කොට් කියන්න මේ තිහ වොට් කියලා කියනවා තප්පරේට ජුල් තියක් පිට කරනවා තාපේ සියොට මේගේ දඟරය නික්‍රෝම කම්බි දඟරය හර අධාරාවෙනකොට තත්පරට ජල් සීයක් පිට වුණ මේ ජුල් කියලක බොහෝ අවස්ථාව තාපය. අ වැඩි තාපයක් ජනනය වවා. නිසා කටයුත්තේ ප්‍රමාණයෙන්ඒවල විශ්කම්භ කාර්ය ප්‍රමාණයනුව වැඩිතාපයක් වැඩි ජවයක් ජනනය කරන මේවා තෝරාගත යතුයි. සාමාන්‍යෙන් ඉලෙක්ට්‍රොනිෙ ගපාන්ගක කලස් කිරීම සඳහා තිහක්ොට් හතලියක්ුවොට් විදුලි පාහනය ඔග්ගවී තිහෙසෙට හතලි කොට් තරක් කුඩා තාප ප්‍රමාණයචජලනයකාරනු මොකද මේ ඉලෙක්ට්‍රොනික ගොපාංගවලට අධික තාපයක් හමුවේ ඉලෙක්ට්‍රොනිි ගොපාං පව පිලිසියන්න පුරළන් ඒය අධික තාපය නිසා එ නි්ෂිත තාපාකය ඇතිබෙනවා ඒ තාපාන්කයට ඩාඩුවෙන් තාපය ලබා දුන්නවත් තමයි එෙක්ට්‍රනනි ගොපාංග ආරක්ෂාකාරී වෙන්න. හ ෙட் ෙකුප ග පැසීම සඳහ දෙසී ඇතිහාකු වී ප්‍ර්‍යාවරධාරාවෙන් ක්‍රියා කරන පාහන සුදුසු නොවී ඒ සඳහා සර්ලධාරා ක්‍රයා කරන විදුලි පාහන භාවිතා කරයි. ද අපපි දන්නවානේ ධාරා වර්ග දෙකක් තියදව කිය ACDC ක් එක අපේ නිවසැබෙන දෙසී තිරෙන ලක් ක බෞති යෝස් කර. න සමහ ෙක්ட்නිෙකුපपाංග තරමක් අඩු කුඩා තා ප්‍රමාණයක් කවශ්‍යවන විශේෂ කාරණ සඳහා. DC කරන්ට එකත් යොස් කරනවා. කුඩාෝජකින් ක්‍රියාත්මකන කුඩා බෞතයන් ධාවිතා කරමින් DCACවලින් වැඩකරන බවතත් අප වෙළඳ පොලි අප කාරයට ගැල්පෙන පරිදි භාවිතා කරන්න පුළුවන්. ඊයම් උරවනය පාසන ලද ස්ථානයක ඇති විදුලි පාහනය මගින් ද්‍රවකුට ඉවත් කිරීමට මෙම උපකරණය භාවිතා කරයි මෙම උපකරණය භාවිත කිරීම පැස්සුපාන්ගේ හා පරිපතපුූරුවට හානියක් නෝන ලෙස උපාංග ගලවා ඉවත් කළ හැක. ඊයම් උරවනය පම්පක. මේ පැන්සීම සඳහා බොහෝ වෙලාවට පිභාවිතා කරන්නේ හැ සාමාන්‍යයෙන් ඉහළ පෑසුමක් ඉහළ ගුණාත්මක භවි යුතු අවස්ථාවකදී මේ උපකරණය භාවිතා කරලා ද්‍රවකොටස් පාන මගේ ද්‍රව කොටස් ඉවත් කර ගැනීම හැකියාව තිබෙනවා. පැසීම. මුරතු පැස්සීමේදී ප්‍රථමයෙන් පාසු ලබට ස්ථානය හෝ වයරය පිරිසිදු කරගත යුතුයි මේ පැසීමේ ක්‍රියාවලේදී අපිට මෙන්නමිය ආකාරයේ සන්නය කොටස් දෙකක් එකනෙ එක සම්බන්ධ කරන්න තියෙනවා. ඔන්න සන්නය කොටස් දෙක තම එකනෙක සම්බන්ධ කරන්න තියනෙ ඔන්න වයර් කැබැල්ල ඇතුළේ පරිවාරක ද්‍රව්ය මේ තමයි සන්නය කොටස් දෙක්. දෙ මේ ස්ථානවල තිබෙන්න පුළුවන් ඔක්සයිඩ කුණු දූවිලි. හම තිබුණත් මේ පෑස්සුම දුරල්ල වෙන්න පුළුවගු. එවැනි අවස්ථාවක කම්බිබුරුසුවක් භාවිතයෙන්. රිදිිකැබැල්ලක් භාවිතයන. මේ වක තිබ මල්ලකඩ මළකනවට අපි ඔක්සයිට කියලකෙනවා කුණු දූවිලි තෙල් ආදිය පිරිසිදු කරගන තමයි පෑසීම සිදු කරන්න ඕනේ අපි උදාහරණයක් විදියට මේ පෘෂ්ට දෙක මත තෙල් ඔයිල් දෙවටලා තිබිලාඒ අවස්ථාවේදී ඊ අම් පෑස්සුම් ක්‍රමය මෙන්න මේ ආකාරයෙන් සිදු කළ හොත්. ගමක්වෙ වන්න පුලුවන්ද එකන එක බන්ධනය සිද නොවේ මේ පෑසුම් ගැලවී යන්න පුළුවන්. එනිසා කියනවා තෙල් මල දූවිලි ආදිය ඇත්නම් ඒවා ඉවත් කර ගතයුතු ඒ. පෑසුම් ඊයම් ස්වල්පයක් කත්තුූ පසු පාහන තුරට ගෙන පෑසිය යුතු ස්ථානයේ තමන්. අන සුද්ද කරලා සොද්දක ලිවරලා මොනාකරනවද පෑසුම් තොඩඩ ලංකරනවා. ඊය වරේ. වේ කුඩා බිදුුවක් විදිහට එනවා ඊයම් ද්‍රවවෙලා එමම ඔබට මෙ ආකාරයෙන් පෙන්න්නන්නම් මෙන තියෙනව පැස්සුම් තුඩ න පැසුම් තුඩ වෙතමයි බෞද්තක බෞද්ධයු පැසම් ද්‍රව ඊ යම් මෙන්න මේ ආකාරයෙන් තුඩ මතට රැදිෙනවා ඔන්නහම ගන්න පුළුවන් ද්‍රවවෙලා විධාකාර කම තිරෙන මේ කොටස කියල්ල මේ ස්ථානයට යෙදුව මන් මේ කොටස්ක සම්බන්ධ වෙලා එකකෙක බැදීප සිදුවම්. යවස්ථාවයිති තුඩෙන් අදාළ පැෑස්සුම් ද්‍රෞව්වය එහට මෙහට යොමු කරලා ආව ශෑඩය ලබාගන්න පුළුවන් කරත් පොඩි විශේෂෙන් නිපුනතාවයක්. මෙය හැසරවීමට ඔබට හැකියාවක් විශේෂ ප්‍රාගුණණයක් තිබියේතුයි.ඒ හැකියාව මත තමයි මේ පැසුේ ගුණාත්්‍රක භාවේ ශක්තිමත්භාවය අලංකාරය මේවා පවති නිසා පෑසිමනනි රන්තරෙන් කර පුදගෙනට මේ කාර ඉතා මික්මණින් කරන්න පුළන් නවොත් නවකෙක්ත ඔබ අලුතෙම සිදුරනවන මේ සදාහකිසියම් කාලවෙලාවක් ැන යගම ගුණාත්ක බාවෙන් අඩු පෑසීමක් තමයි ගැත්ගන්න හැකිවෙන්නේ. අනතුරුව පෑසිත ස්ථානය හොඳන් රත්වූ පසු පාහන තුඩ තබා ඊයම් ද්‍රවන උෂ්ණත්ට ඇළගේ වහාම පෑසුම් ඊයම් පෑසුම් තුඩට ස්පර්ශ වන සේ තැබියයුතුය. එවිට පෑසුම් ද්‍රවය ෂනිකවද්‍රවී, අවස්ථ ස්ථානයට ගලායයි. ඒ විගසම ඊයම් කම්බීවත්කොට තවත් මොහොතකින් පාහනතුළල ඉවතර ගත් යුතුයි. මෙකැන ක්‍රමවේදය ප්‍රාග සිදුවන ක්‍රමවේදේ තමයි මේවාකයෙන් ඔබට පැහැදිදිි කළදේ. ඔබ කිසියම් කෙනෙකුට ප්‍රශ්්‍යයක් වෙන්න පුළුවන් නැවත හැමදාම් මේ කතාව කියන. නිරන්තරෙන් මේ කතාව කියලා. ඇයිසේ තිියරිය ඔ පෙන්න්න හයිලයි් කරම මේ පාඩම මේ විශය සිද්ධහන්ත විෂයක් ගොඩාක්තිබෙනවා. ඔබට මේ සිංහල භාවිතා කිරීම බොහෝසයින් වර්තමානය දරුවන්ගේ දුර්වලයි. එනිසක් කිසියම් ක්‍රියාදාමයක් කිසියම් ප්‍රයෝක ක්‍රියාවලයක් මාවාං ඔබට විස්තර කරනවා. අපි සිංහල භාෂාව තරමක් අමාරුයි කියල කියන්නේයි කියන්නේ එකක් ලියන්න එකක්. කියන විදිහටම පැහැදිලි කරාට වෙනම ක්‍රමයකින් අපි උගන්නන්නේ කියන භාෂාවෙන් ඔබ ලියන්නේ ලියන භාෂාවෙන් කියන භාෂාවෙන් තේරුම් අරගෙන එලියන භාෂාවට හරවා ගතයුතුයි එනම් කියන භාෂාව තේරුම්ගෙන ලියන භාෂාවෙන් ලියන්න ගහම කාර්ය දෙකක් එන්සේ කාර දෙකක් මේ කියනවා කියලා තේරුම් කරවලා ය ලිකිත භාෂාවට පරිවර්තනා තිබෙන ආකාරයත් ඔබට ඒත්තු ගන්නනවා උගන්නනවා දෙටම පොරුදවිය හිතුයි එතර භාෂාවය හැටි එකන අපව තේරුම්ගන්න අනමාරුී කියලා කියා. එවිට මනාව පෑස්සුම් ක්‍රියාවලයක් සිදු කරගත හැක විදුලි පාහනය හා ස්ථානය හොඳින් රත් නොවීමෙන් පෑස්සුම ඩ්‍රයි ජොයින් එකක්. වනා අතරය ශක්තිමත් නොවේ පාස්සන ක්‍රියාවේ පිළිවල පහතරූපයේ දැක්වොයි. පාසන ක්‍රියාවේ පිළිවල පහතරූපයේ දැක්වොයි. ලක මේ පැස්සුම එක දෙක තුන හතර පාවිදියට යනු පැසුම් රව්වය භාවිතා කර තිබෙන ආකාරයක් පැසුම් තුඩ පැසුම් කූරට ලංකරනු ලංකර සැනන්නේ මොනාබවට පත්තනවා අද අන්න ද්‍රවබවට පත්තනවා ද්‍රවබවට පත්තලා ඊයම් ද්‍රවිය මේ පුෘෂ්ඨ දෙ අතර රැදෙනවා තෘබැන් ආණුපුලන්ස මේ මොනවද මේ යොදල තියෙන්න්නේ ලරප බහවස්ථාාව සන් දෙ ද්‍රව් ෆලක්ෂයෝදනවා ඇයි ෆලක්ෂය දන්නේ පැස්සුම ඔක්සයි ඇතිවීම ලැක්වීම සහ පැසුම ශක්තිමත් කිරීම සඳ මවබට කලින් කොටසේ දකිව්වා කලින් සයිඩ් සොල දකිවවා ඊයම් කරටම සසන්ධත්ත එකුතු කරලා තියෙනවා කියනවා අපිතු මෙසේ නැහැ කියලා එවගේ අවස්ථාව සසන් දෙයෝදනව දෙවනි අවස්ථාවේදී ඊයම් කූර යම් වයරය පේ යො කරන තාපේ යොමු කරලා එත් තුඩ අරගෙන. ඊයම් බෝලයක් වගේකොට සරගට රත් කරලා මේ ස්ථානයේ තැබූහාම මෙන්න ස්ථානය මුණ වෙනවද. ඒ ස්ථාන වම් පැස්සා දකුණු පැත්ඇැබු හම මෙන්න මේ ආකාරයෙන් ඊ අන්දරවි උනුවෙලා සම්බන්ධ වෙලා හයරූපිය ආකාරයට ශක්තිමත් පෑස්සුමක් ලැබෙනවා. මෙතමයි පැස්සුම් ක්‍රියාවලියයේ ක්‍රියාපිලිවල තොර මෙයා ඉතාම නිවැරදිව කරන්න බෞතයර් තුඩ. හැස්රවීම ඒ ජොයින්ටකට ගැලපෙන අවශ්‍යම ඊ අම්ප්‍රමාණය පාහන ද්‍රව්්‍ය ප්‍රමාණය තෝරා ගැනීම එනියමත උෂ්ණත්තයට රැරතුරු බෞතෙන් කරත්කිරීම මේ අත්දැකීම මෙතම ප්‍රට්ටි කලින්. අපි තිීරිය දීම විස්තරනවාදම මේ පාඩනැවිල්ල තිීරියන් ප්‍රට්ටිකල්න පටලවා ගන්න පා අපි තියරීවලදී සිද්ධාන්ත ක්‍රියාවලිය විස්තර කරනවා. ඒ සිද්ධන්ත ක්‍රියාවලිය පිළිවල කරන්නව ක්‍රමවේදයන්. අවබෝධයෙන් යන ගන දරවා ප්‍රායෝගිකත්වය පුහුණු කර යුතුයි එනිසා ඉට පේපරකේදී සිද්ධහන්තවලදි තියරි හනවා ප්‍රයගපරීක්ෂණවලදී ඔබට මේවා හැසරවීම තාක්ෂණ ශිල්පිය ක්‍රම නිවරදිවේ හැරවීම බලාපොත්වය එක එකට වෙනස් කොටස් දෙක සියයට වැඩි ප්‍රමාණයක් සිද්ධහන්තවලටත් වැඩි ප්‍රමාණයක් ප්‍රායගපරීක්ෂණලටත් යොමු කරනවා. මුරුදු පැස්සීම සඳහා යොදාගන්න ඔ්ප කරණ equipment needed for sold drink පැසීම ක්‍රියාවලය සඳහා අවශ්‍ය උපකරන මොනවාද මෙ ආකාරයෙන් බල මේ සඳ විදුලියෙන් ක්‍රියා කරන බෞදතයක් හෝ දමනි පහනකින් හෝ වෙන ඉහල උෂ්නත්වයක නැවේ හකි දැල්ලකින් රත් කරගන්නා බෞදතයක් ඩ ගැනීම අපි ඔබටකිව බෞද්තයක් ෝන මේ බෞ්ය භාවිතා කරනවා විදුලියෙන් රත් කරන්නත් පුළුවන් දමනි පහනකෝ වෙනත් ඉහ උෂ්ත්ව දල්ලින් රත් කරන කොටක් භාවිතා කරන්න පුළුවන්. විදුලියයෙන් ක්‍රියාකරු ලබට බෞත විසිපහත් පන්සිය පනහක් පමණ පරාසය කනපදුරු ලැබුවත් මේ වයින් බොහෝමයක් ඉලෙක්ට්‍රොනික පරිපත පෑස්සුම් සදා යොදා ැනුනද ඉහල ෝටියයතාවක් ඇති බෞ්ත ලොහොතතාඩු පැසීම සඳහද දාගනි අපේ සමා නෙවොට් ගාඩ දැපි කලින් කිවනේ විසිපහත් තිය හතලියගේ ඉෙක්ට්‍රනික පරිපත කිය. බවතරේජ දෙතන පසිසේ පනහා පමණ ගොට්ට අධිකතාපයක් යමු කරනය. තැන් ඒ වගේ අපිට පුළුවන් තහඩු පාස්සන්නත් පුළවා සාමාන්‍ය තහඩු පාසන්නත් පුළුවන්. නමුත් ඒ බැඳීම විශාල ශක්තියක් නේ ඒ ශක්තියක් නැතිසාල මේකට මුරුදුයි කියලා කියන්නේ මුරුදු පෑසීම සෝ සෝල් කියල කියන්න යතු කරන්න පුළුවන් සාමාන්‍ය දල ක්‍රාකාරකමත් තාවකාලික සම්බන්තාවයක් සඳහා ොහතහඩුත් පුලුව ලොහඩු බහ අවස්ථාවද පැසීම සඳහා අපි වෙනත් ක්‍රම භාවිතා කරනු. අපි අපි බද එකන්න එක එකකින්න එක එකකි එක පියවරෙන් පේර මතකතා බගම්. මේ පාඩම අවසාන ද ඔබ මතකති ගන්න දුව එපුතේ ප්‍රයෝග ජීතෝ බාවට කිසිම්මෝ ස්ථානයක් කිසිම් ෝ එකලසක් නිර්මාණය කිරීමේදී. ඔබට හැකිියාවල ලැෙනු මේ පාඩම අවසානමියමත් සමග සිද්ධාන්තයය ප්‍රයකත්වවෙන්නන්නේ වවෝබ. ගත් ය හැෙද ඔබ උස පල සිසුවක්න බට ගොඩක් ලොක ප්‍රායකත්වයක් දෑනේ සිද්හන්ත දැනුුවෙන් ඔබ තරම් ගැනීම හැකි අවතිබෙන්න්න උන අසන වශයෙන් මෙන මේ කොටස් දෙ එකතු කරන්න මේ පැසුම් ක්‍රමය හොඳයි මේ කොටස් දෙ එකතු කරන්න මේ පැසුම් ක්‍රමය යෝගයැයි කෙන දලා හදස් ඔබට ලැබෙනු මේ දලාදා සිද්ධහන්තය හිතේතියා ගන්න ඔබ ය ප්‍රයක ජීවිතයේ ද අත්දකි නව ඇත තම මම හිතපුයිද හරි මේකට ඕේ බෞතයෙන් තමයි පාස්සන්න බෞදතේ පස්සන්න්න බෑ මේ එකට අක්වේල්ඩ ඉන්න කෝනෙ. ඔබ ජවිත ප්‍රය්ගධත්‍යත්වන්න ඔබ මසකරගන්නවා අන්න ඔබ අධදකීවුම් සහිත අප බලාපොරොත්වන තාක්ෂණවේදී දරුවකු ලෝකයට දායාද වෙනවා. මේ තමයිඔට සිදුවන විපර්යාසය අධ්‍යාපනය තුළින්. විදුලියෙන් ක්‍රයාා නොකරන බෞතෝල හිස තමවලින් නිමවා ඇති අතර රත්කර ගැනීමට දමනි ලාම්පුුවක් හු. ගේෑස් දම නිලාම්පුුවක් වෙදා ගනින්. අපිට රත් කරන්න පුළුවන්. මේ රත් කරන්න පුළ ආකාරයෙන් මේ දම නිලාම්පුුවක් යන මේ කරේ දැල්ලක්. ඇත්තර ඇෑල ලොක්ෂ ස්ටලිම් පැස්සෝම් කරමයගේ තමයි නමු කිසිම් දැල්ලක්. භාවිතයෙන් භාවිත කටල ම රූපරාමුව ඔබට ොමු කළති මේ දැල් පෙන්නට පමණයි. වැරදි අවබෝධයක් ලබාගන්න එපා. ගෑස් දම නිලාම්පුුවක් භාවිතෙන් පාස්සන අයිුරු රූපයන් දැක්වෙන අතර සාමාන්‍යය. ලාම්බුතෙල් භාවිතයෙන් දමනි ලාම්පුවක් ද පාසනයි රූපයෙන් දැක්වේ මේ පුළුවන් භූමිතෙල් දීසල් වගේ දේවලොත් මේ දැලලබා කුමනොහෝ දැල්ලාක් ඒ දැල්ෙන් තමයි බෞතය රත් කරන්න වොඩ් පන්සිය පනාකෂමතාව යුතු විදුලි බෞතයක් රූපයෙන් දක්ව ඇති අතර එය භාවිතයෙන් පාසන අයුරුද රූපයෙන් පෙන්වා තිබෙන මේ රූප දෙ එකක් තිබෙනවා මේදාකාර තුඩ සහිත බෞතය ඒ වගේම මේ වගේ දැල්ලක් භාවිතයෙනොත් අපට පුළුවන් ආසනද්‍රව්ිය උනු කරගන්න පුළුවන්. බෞතය රත් කරගන්නත් පුළුව අබවතේරුම්ගන්න. පෞතයක හිස තබවලින් සෑදීමට හේතු කහිපයක් ඇති අතර ඒවා පහත දක්වා ඇත අපි මේ බෞතය හිස තුඩ තබවලින් සහ අය හදන අමොනාගෙන්ද සැරමික් වලින් මෙ තබවරන සැරමික් වලින් හදනකේ වෙනස කුමක්ද සැරමික් හැඩය වෙනස් වෙන්නේ තබවලින් හැදුවයින් ප හැ ෙනස්ව වනිහන සරමික් වොලටගිය තබෝලිින් හැදීමේ වාස අවාසි දෙකම තියනු තබෝලිින් හදනකේ අවාසියක් තමයි හැඩේ වෙනස් වනවා එනිසා සැරමික් වොලට ගියා තබෝලිින් හදන්න වාසියයි වාසිය අවාසි දෙකම දැනම් තියෙන්නවන පළමු වාසි තමලෝහියේ තාපධාරිතාවේ අධිකවීම මොකද පුතේ තාපධාරිතාවය කියලා කියන්න අපි රත්කර නමස්ථාවේදී තම්බෝලිට පුළුවන් වැඩිතාපයක් අවශෝෂණය කරගන්න වැඩිතාපයක් අවශෝෂණය කරගත තමයි ඒතාපය වැඩි පෑසුම් ප්‍රමාණයක් සිදු කරගන්න පුළුවව තබෝල්ට පුළුව වැඩිතාපයක් අවශෝෂණය කරග වෙඩත් වෝහොලට වඩා තඹ ඉහර සන්නයකතාවක් සහිතයම නිසා ඉක්මනින් රත් කර ගන්න පුළුවන් තාපේ ඔහොන්දට ගමන් කරනු. අපේ ඩග රත්තෙන්න්න ඕනේ අපි ගොඩාක්වෙල අරත් කර ඉන්න බෙහේ කාරය සදාඉක්මට පිටුවන්ට ැව කෙු පිටුවන් හල අපික්මන මොනාකර ගන්නවාද රත් කර ගන්න ඒවගේ උරාගත්තාපය වැඩි වෙලාවක් හැඳී පැවතීම අපිට එක පාරක් ්‍රත්කර ගත්තාම අපිට වැඩි වෙලාවක් වැඩ කොට සක්කර ගන්න පුළුවන්න්න අ එක වඩා ජිතයි එහෙම නැත්තන් අපිපදුුවේපතුවේම ගොද කරන නිරන්තරයම පක් තියන ේ පිට වා සුච් ොන් කලතිය. අවස්තාව අපි ඩිවිදුලි ප්‍රමාණයක් පරිභෝජනය වෙනවා. එසේ කරන්න අ වශ්‍යනයහේ ගැහ්වා සුච්ච කෝෆ් කරලා අපට වැඩ කහිපයක් කරගත්ත. අය බෞතේ හිස තාපය අඩුණුත් අප ආයයිස්විච් කරනවා. බෞතේස තාපේ අඩුවලකිලා හොයා ගන්න කොහොමද. පහනකර ඩියම් කුරට ලංකරනකට ද්‍රවෙන් නැත්ත. බෞතේ තාපය ඉවත්වෙලා එව අවස්ථාව නැර් ලක් කරන්න. නැවත කෙමනිි පිටවාන සම්බන්ධ කලා. නැවතතා පේ බාදන්න ඕනෑ. පැසුම් ද්‍රව්වය මොලොක් පොඩි පාහන තම ලෝහයට වහා බැඳෙන සුළුවීම. ඔන්න තවත් ද්‍රව්්‍යය අපේ පැස්සුම් ද්‍රව්වට කියෙන තවත් නමක් මොලොක් පොඩි පාහන ද්‍රව්විය. පෑසුම් ද්‍රව්ව්‍ය කිය භාවිතා කරනවා මේ අම්මලට කියෙන නම් තුරක් මතක තබා ගන්න. පෑස්සුම් ද්‍රව්වය. ඒ වගේම කියනවා අපි තවත් නමක් මොලොක් පොඩි ඒ වගේම කියනවා පාහන කියලා මොලොක් පොඩි පාහන අන්න ඒ පාහන ද්‍රවිය තුඩ වටේ රැඳෙනවා බදලල්ල ගන්න තැන් අපි බෞතය රත්කර ඊයම් වයරය තිබ්බ ගොලක් විදිහට බෞතේ රැඳලා තියෙන අපටේ කරංගිල්ල ඊළඟ ස්ථානයේ සන්නහා කැබලි දෙක මතය දන්න පුළුව ඇලෙන සුළු වෙනවා අන්න ඒ ඇලෙන සුළුවීම බැඳන සුළුවීම බෞත හිසක් තබෝලින් නිර්මාණය කරන්න තවත් වැදගත් සාධකයක් එනිසා මෙ මේ කාරණාටික ඔබට බොහෝ සන් වැදගත්වනවා ප්‍රායගත්වය තේරුම් ගැනීම සඳහා විදුලෙන් ක්‍රියානු කර බෞතය රතම පාහන හොඳින් අල්ලා ගැනීම සඳහා තිං කැපීම නම් වූ ක්‍රියාවලියයට භාජනය කරයි. විදුරියෙන් ක්‍රියානු කරන බෞත. රත්තුූ තබලෝහයවාතය සම ගැටනවිටවාතයේ ඇති ක්ෂන් සමඟ ප්‍රතික්‍රියා කර නිල්වන් පැහැති ඔක්සයිඩයක් බැදී. රත්තුූ තබ ලෝහෙවාතය සම ගැටනවිට වාතේ ක්ෂන් සමග ප්‍රතික්‍රාකර නිල්වන් පැති ඔක්ෂයිඩයක්ක් හැදෙන.ම නිල්න් පැති ඔක් යි හැදුු හම. ෞතේ ක්‍රියාකාරවිිට බාධ ඇතිවෙනවා එන්සා පෑසීමට ප්‍රථම ටිං කැපීම කරලා මේ ඔක්සයිඩ ඉවත් කළ යතුයි ඔක්යිඩිවත් කරලා තමයි අපි පෑසුම් ක්‍රියාවිය සඳහා බෞතය සුදනම් කරන්න. තින් කැපීම. අපි ළඟට ඔබ ග්‍යෞදාානයම කරනවා. ය වලක්වා මොලොක් පොඩි පාහන අල්ලා ගැනීම පහසු කරලීම සඳහා ටිං කැපීම කරු ලැබේ මේ සඳහා බෞතේ බද හොඳින් රත් කර. බෞවතය තුඩ හොඳින් පිරිගාකතය තුය ඔයිටෙන් කැිීම මදිති කරන්න හොඳ රත් කල්ල පීරක් භාවිතයෙන් පිරිගානවා. මෙ පීරක් භාවිතයෙන් පිරි ගෑවහම ඔක්සයිඩ බැද තිබෙන ඔක්සයිඩ මෙ ඉවත්තෙනවා. අනයට පස්ස තමයි පැසුම් ක්‍රියාවලි සඳා යෝගෙන් නමුත් නැහෙම නැතිවුණොත්ත අපිට කාර්ය හරි ආකාරව කරවාගන් මේ මොලොක්ඩ ද්‍රව් මොලොක් පොඩි පහන නිස ආකාරව හසුරවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. න්පස සිංකලෝරයිට බඳනක් හිස ගල්වා තැබියයුතුතිය අන්න ඊට පස්සේ සිංක්ලෝරයි් සිංෝයිට් බඳුනක හිස ගල්වා ත බඩ ඉන්පසු බෞතය හිසිය ගිනියම් වනතුරු රත් කර ලී කැබැල්ලක් මට තැබු මොලොක් පොඩිවල ගැල්වීම සිදු කරනවා. ඉන්පස්ස තමයි අපි මොලොක් පොඩි භාවිතා කරමින් පැසීම කරන්න. දැටන් කැපිලීම කරන්නේ ඇයි කරන්න කොහොමද කෙතියෙන්. තබ ออกක්සයිඩයක්. ඇද හ ස්්ාත රත්තරකට එන්සාමොකක් අපි කරන්න ඉහල උෂ්ාතක රත් කරලා පිරිගාලා සිංකලෝරයිට් බඳුලක හිස ගිල්වා තමට දතන ලොහොක් සයිඩ හොඳින් ගැලවී අන්න ඉටවස්තාම් පැසුම් ක්‍රියාවසඳහ යෝගගවීම සිදුවන්නේ. මුරුදු පෑසීමට අවශ්‍ය ද්‍රවය උමුුරුදු පෑසීම සඳහ ලෝහ පෘ්ෂ දෙකාතර යදන ද්‍රවවය මොලොක් පොඩි පාහන ෝ කිය කිය ශෝෝෝ සෝඩ භාවිතා කරනිසා සෝඩරි පොඩි පාහන ද්‍රව්ව්‍ය භාවිතා කරමි පෑසීමෝ මොලක් පොඩි සෑදීම සඳහටින් ඊයම් ඇන්තිමනි වැනි ලොහෝපොයොග කර ගනි අනමොනාද භාවිතා කරන්න යම ඇන්ටිමනිත් භාවිතා කරනු ඊයම් ඉතාම අහිත කරයි කියලා කිව බැර ලොහ කාන්ඩ සරයට අහිතකර රෝගාබාල ඇති කරනවා නමුත්තිින් ඊම් ඇන්ටිමණි කරේ වර්ගතුනව භාවිතා කරනවා ඒවගේම සසන්දිය සන්දදිය ද්‍රව් ෆ්ලක්ස් මෙයටද කොතු කරනවා ලෝක සයිඩ ඇතිවීම වෙලැක්වීම සඳහ සන්දිය වටේ. මොලොක් පොඩි පාහන කූරු වශයෙන් හා තල්ලියහු පෞඩ වශයෙන් දාක්නට ලැබෙනවා. කුරු තලපයක් පෞඩ රැක්ක දටත් භාවිතා කර ලි බොහු අවස්ථාවලද මේ සඳහා කූරු තමයි භාවිතා කරන්න. එවගේ බදු එපුතේ පෑසුම් ලෝහ පුෘෂ්ට දෙක පිරිසුදු කර ගැනීම සඳහා සසන්ද අන සසන්ද ෆලක්ස් යොදා ගනී සසස් සඳහා සිංලෝරයි් භාවිතා කරයි අන්න සසන්ද. ඇයි මේ සඳ භාවිතා කරන්නිකලින් රූපරාමෝල දැක්ක ඔක්සයිඩ බැදීම වැලැක්වීම සඳහා. සන්ධ භාවිතා කරනවා පැහැදිලි ඇති පැසුම් ක්‍රියාවලිය සෝල්රෙන් පොසෙස් බලු මේ ආකාරයට මුරුදු පෑස්සීම අඩු උෂ්නත්ත පැස්සුම් ක්‍රියාවලියකි මෙහිදී යොදාගළු ලබට පාහනවල ද්‍ර ෘෂ්නත්වය දෙසය පණහක් පමණ වී. අන්න පාහන ද්‍රාවල උෂ්නත්වය සෙටිගරංසක දෙසය පණහක් පමණ වෙනකුට මේ උනුවන්න ගන්නවා. ද්‍රවෙලා අර පුෂ්ට දෙකකාතරට ගිහිල්ලා. ව ඒවගේම කෙනවා පෑසුම් ලෝහය ද්‍රව නොකර මොලොක් පොඩි පමණක් ද්‍රවකර සසන්ද ආදාහරයෙන් ලෝහ සන්දිිකරු ලැබි බැං මේ පෑසුම් ක්‍රියාවලේ දී. අපි දන්නවා පාසන තහළු දෙක ද්‍රවන්නේ නැහැ ද්‍රවවෙන්නේ කවුරු පමණද දයපුතේ ද්‍රවීම සිදු වන්නේ පාහන ද්‍රව්ව්‍ය පමණයි. පාහන ද්‍රව්‍ය දව වෙලා අදාළ පුෘෂ්ට දෙක අතර ශක්තිමත් බන්ධනයක් ඇතිකර මේ ලෝහ දෙක පැසීම සිටුවෙනවා මේ රූපරාමුවක් පැසුම් ක්‍රියාවලයක් සිදු කරනාාකාරය රෝපාමුවක් ඔබට පේනවා පැසුම් ක්‍රියාවලිය පහත අයුරින් ප්‍රකාශ කරඇකරයෝ පැසුම් ක්‍රියාවලේ සිදුවනාකාරය මූට්ටු කලයුතු තහඩු කොටස් දෙක පිරිසිදු කිරීම අප දව්විය තෙල් ග්‍රීස් ඔොයිල් දවිලි වගේ දේවල් තියන පුළුවන් මේවා ඉවත් කර ෘෂ්ණ දෙක හොදියින් පිරිසිදු කරනවා ඉහත පිරිස්දු කර කොටස් දෙක මූටු එකලගින් තබා මූටු දෙකෙහිම සසන්්ධ ආලේප කරනවා. කොටස් දෙ කලගින් තිබ්බා සසන්දාාලේප කරා. ඇයි සසන්දාාලේප කරන්නේ පෘෂ්ට ව ලොහොක් සයිඩ බැදී මේ පෑසුම දුරලවින් වැරැක්වීමට. දමනි කර ආධාරයෙන් මූට්ටු කළයුතු ධාර දෙකරත් කිරීම. සාමාන්‍යෙන් හොඳ පෑසීමක් ලබාගන්න මුරුදු පෑසීමක් ලබාගන්න බහ අවස්ථාවල දී ධාර දෙකරත් කරනවා. තරමග රත් කරන නමුත් මේ ධාර්ධකරත් කරන උුවනකන් නෙවී අරදරවේ හොඳින් අල්ලා අත බාගන්න. හොඳින් බන්ධනය වීමට. රත්කල බෞතය ආධාරයෙන් ලොහ මූට්ටුයෙහි මොලොක් පොඩි තවරීම බෞත ආධාර කරගෙන මෙ මූටු දෙකේ මොලොක් පොඩි ස්වල්ප ප්‍රමාණයකින් තවරන් තවරන් තවරන්තරව ය පළම අවස්ථාවද පසුව තමයි සාමාන් සම්පූර්ණයම මෙය තවරන්න වේදාාකාර කන තිරවා ද්‍රවඩු වී පවතල් ලෝහ පුෂ්ට දෙක අතරට ද්‍රව මොලොක් පොඩි ගලායාමට සැලැස්සීම දැන් අපි කියමු මෙන්න මේ ආකාරයට තහඩු දෙක තියෙනවා කියන තහඩු දෙක මේ ආකාරයට තියෙනව කියල කියලිට මෙන්න මේ තහඩු දෙක අතරට මේ මොලොක් පොඩි ද්‍රවිවී ගලාගෙනිගෙස්. සහවීම සිද වෙනවා. ගලාගෙන යනම්. පෘෂ්ට දෙක අතර හිටඇ සම්පූර්ණයම මොලොක් පොඩිවලින් පිරවීම. පෘෂ්ට දෙක අතර අවකාශය සම්පූර්ණ මොලොක් පොඩිවලින් එමනැත්තං ඊ අම්මලින් පිරමෙනවා. පෘෂ්ට මත පටලයක් බැදීම සහ ගනවීමට ඉඩැහැරීම. ද්‍රවතත්වය පවත්තට මුොලොක් පොඩි ටිකටික ටික ටික හයි වෙලා ද්‍රවය ගණබවට පත්වෙලා මේ දෙපැතිතියන ලෝහෝ කොටස් දෙක එක දෙක බන්ධනය වනවා. මෝට්ටුවක් කාමරුෂනත්තයට පත්වූ පසු පිරිසිුදු කර හැරීම. මෙයින් අවස්ථාවල මූ්ටුව පිරිසිුදු කරන්නේ මේ හොඳින් වේලුණාට පස්සේ සිසිල්ලුණුට පස්සේ. හොඳින් සිල්නුට පස්සේ තිබෙන නව් අප ද්‍රව්‍ය අව පැහැගැන්නීම් පිරිසුදු කරලා ඔන්න ශක්තිපත් මට්ටුවක් ලබාගැනීම සිදුකරුණු ලබනවා. පැස්සුමක් සාර්ථක කර ගැනීමට අපි කතා කරන මුරුදු පැස්සුම සාර්ථ කරගැනීමට අපි මොනුවද කරන්න ඕනේ මෙවිදියට පලමුපියවර පාසන බෞතය පිරිසුදු බව. අපිවාටින් කැපීම ක්‍රියාවලයට භාජනය කරලා බෞතේ තිබෙන්නවූ ඔක්සයිඩිවත් කරලා පළමු. දෙවනි කාරණාව බූටුව කොටස් හොඳින් හේත්තුවී තිබීම තහඩු දෙක හොඳින් හේත්තුවවෙන්න ඕනේ හ හොඩින් හේත්තුවවෙන්න ම කැපුම් ධාරයන් හරිජුව පවතින් ඕනේ. ඉදිරියට නිරාගියකොටස්තියනං පිීරක් ආධාරය හොට පිරිගාල නිමහම් කරලා පෘෂ්ට දෙක හැකිතාක් ලංකර හේත්තු කරතබන්න ඕන. මටට එ පිරිසිදු බව බෞතය පදමට රත් කර ගැරීම. බෞතය හරියාකාරව රත්තුරොත් තමයි මේ මොලොක් පොඩි එමනත්තම් පහනු ද්‍රවේ හොඳින්ද්‍රව බවට පත් නහෙමනාව ට් ක්තිමත්තුව. බෞතය හිසට ටින් කවාතිබීම. බෞතේ හිසට ටින් කවාතිබීම මොකද මේ කියන්නේ. බෞතය පදමට රත්කර සසන් දෙවල තුල්ලා යින් පසු පාසනය යම් බෞතය තුොඩි ඇලිීමට සැලසීම ටින් කැවීම ලෙ සඳන්නයි. මේ අපි කියන්නේ අපි කලින් සාකච්ඡා කරා බෞතේ හිස හොඳින් පිරිසුදු කරනවා කියෙන කාරණාව. සුසුදු සසන්ධයක් මූට්ටුව ප්‍රදේශය තවරා ගැනීම. සසන්ඳ ද්‍රවගගේ ෆලක්ස් තවරා ගත්තහම ඔක්සයිඩ හැදීම වලකිනවා. එයත් ගුණාත්තක මූට්ටුවක් ලබාගැනීම සඳහා ප්‍රබල සාධකයන්. හරත් කළ බෞතය නිසා ද්‍ර බවට පත්වන ඉයම් මූටෝදිකට අතුල්ලමින් පෑස්සු ලබාගැරීම. දැ මේ බෞතෙන් රත්වන මොලොක් පොඩි සෑම තැනකටම යවන්නන මූට්ටුය. එනිසා බෞතය හිසිෙන් අදාළ තැන්වලට ඉතාම සමෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රමක්ක්‍රමණ යව් හම සෑම හිඩසක්ම ඊ අම්විසින් පිරවෙලා ශක්තිමත් මූල්ටවක් දොයපුතේ ලැබෙනවා. අප මේ ආකාරයට කතාකර මුරුදු පෑස්සීම අවසන් වෙනවා. අපිට ඉළඟට තිබෙනවා දෙවන පැස්සුම දැඩි පැස්සුම දැඩි පැස්සුම කොටස් දෙකට බදෙනවා පිත්තල පැස්සුම සහ රිදිී පැස්සුම. අපිදු එපුතේ පරිච්චේද හතරේදී ඒ පිළිපඳව සාකච්ඡාවට භාචනය කරමු